नमोतस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमोतो सावक संगो उजुपटिपन्नो भगवतो सावक संगो ज्ञायमेतो अज्ञपुग्गलो सुजातो सब्बलोकाग्भोक्तव्यो सत्त्वावो තිස්සෙම ධීවර ජනතාවගේ ධීවර කාර්මිකයන්ගේ ඉල්ලීම උනේ ඒ අය මුහුදේදී අනතුරට ලක් වුණු අවස්ථාවන් වලදී මුදවා ගැනීමට මේ වගේ බෝට්ටුවක් ලබා දෙන්න කියලා මේ පිළිබඳව රජයට තමයි ඉල්ලීම ඉදිරිපත් වුනේ අපි රජයේ විදියටත් සූදානමින් සිටියේ අපි යෝජනාත් ඉදිරිපත් කළා තිබුණා කෙසේ වුව මේ බෝට්ටු කීපයක් ලබා ගැනීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන සොයා ගැනීම සඳහා අපේ අපේක්ෂාව පුත්‍ති. ඉතින් එවන් අවස්ථාවක ආරිතිල වික්‍රමනායක මහත්මයා එවැගේම ගුණවර්ධන මහත්මයා ඇතුළු මේ කණ්ඩායම එකතු වෙලා මේ ලබා දෙන පරිත්‍යාගය මේ රටට ඒ වගේම අපේ දීවර මිතුරන්ට ඉතාමත් විශේෂ අවස්ථාවක්. नाविक हमदारतुमा नाविक हमदार उच्चर मे अपे दीवर श्रेष्ठ यदिनायगे अनुन बोट मधुआगे कर्ण कार्य नाविक हमदार विशाल यदम वार्षिक बदारण मे आय मधुआगे मठ एवगेम विशाल खाल्या युक्त सिद्ध अद දීවර සමිතිවල නියෝජිත මහතුන්ට ආරාධනා කරා මොකද මේ කාර්යය පිළිබඳව වුණු විශේෂ අවබෝධයකින් ඉන්නේ රජයේ විදියට දීවර යාත්‍රාවක් අනතුරටපත් වුණාම එය මුදවා ගැනීම සඳහා ගන්න පුළුවන් සියලුම ක්‍රියාමාර්ග ගන්න නමුත් ඒක ප්‍රමාණවත් නැහැ කියන චෝදනාව අපිට ඉදිරිපත් වෙලා තියෙනවා ඒකට මම හිතන්නේ ඒ අයටත් මේකේ දායකත්වයක් දරනවා मंदा मे बोट लियाल पटू सिद्धवेन ये विशाल वेदमाध्यम एक यम कोटसाशन गास्तु युदल मे कटू गिरी मे सूदान अभी अवधानी कल दास अभिगहिमी मेकसी दासम हरियट प्रयोजन गिन अभी मे अभुद्धि मूल आरंभक कलपु व्यापूत व्यापूत मेकस्य दास संवर्धने गिरी सदा पे बलापुर सदा विदेश आयोजक इलाक्यवगेम अभी अक्र दिदा स्पासी मे अवृद्धि लबादिन मडकलपु प्रदेश
මසුන් වගා කරන්න ඉන්නේ. ඒ තුලින් අපිට විශාල වෙනසක් ඇති කර ගන්න පුළුවන්. ඒ වගේම අපි මිරිදිය මස්ය නිෂ්පාදනයේ අනිවාර්යයෙන්ම අපි අවුරුදු දෙකක් ඇතුළත දෙගුණයක් බවට පත් කරනවා. ඒක මට සහතික කරලා කියන්න පුළුවන්. ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන අපි ලබා දීලා තියෙනවා. මේ අවුරුද්ද ලබා දෙන විශාල මුදලක්. ඒ වගේම මේ සඳහා වැඩපිළිවෙලක් දැන් තමයි අපි ආරම්භ කළා තියෙන්නේ. ඒ වගේම අනිත් පැත්තෙන් ඉස්සන් කර්මාන්තයේ ඒ වයින් වැඩි කර ගන්න අස්වැන්න විදේශ වෙළඳ පොළට ඉදිරිම තමයි අපේ බලාපොරොත්තු බවට පත් වෙන්නේ. ඉතින් අපිට තියෙන ප්‍රධාන තර්ජනය ඔබ දන්නවා මේ කටයුතු වලදී ඉන්දියාවේ ධීවරයන් අපේ මුහුදු තීරයට ඇවිල්ලා කරන හානිය පිළිබඳව අපි නාවික හමුදාපතිතුමාට එනිදාට ස්තුතිවන්ත වෙනවා අපිට ලබා දෙන සහයෝගය පිළිබඳව. මම පසුගිය දවස්වල මේ ප්‍රදේශයට ගියා විතරක් නෙවෙයි මම ඒක සියසින් දැක ගන්න මට මුහුදට යන්න පුළුවන්කම ලැබුණා. මහා විනාශයක් සිද්ධ වෙනවා. මේක නතර කරන්න අපි රාජ්‍ය විදියට අමාත්‍යාංශය විදියට ගන්න පුළුවන් සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්න. මොකද මට වගේ කීම තියෙන්නේ ඉන්දියන් දේවරයන් ආරක්ෂා කිරීමනේ අපේ දේවරයන්ගේ ජීවන කප්පය උසස් කරන්න ඒ අයගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම. මේ වෙනුවෙන් අපි කටයුතු කරන සදාන ආරික් හමුදා වෙරළ ආරක්ෂක බලකාය ලබා දෙන සහයෝගය අපි ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන් මේ ප්‍රදේශයේ ආඥාපතිතුමා ඉතාමත් ඉහළ මට්ටමේ දායකත්වයක් දක්වන මේ කටයුත්ත පාලනය කරන් ඒ වගේම මේ නාවික සෙබළුන් ජීවිතේ පරදුවට තියලා තමයි ඒ කටයුත්ත කරන්නේ. මම දන්නවා බොහොම අසීරු කටයුත්තක් අපිට ගොඩබිමේ ඉඳලා දකින්නට වැඩිය වෙනස් තත්ත්වයක් ඒ සිදුවීම් සිදුවෙන අවස්ථාවට ගියාම දකින්න ලැබෙනවා. ඉතින් මේ පිළිබඳවත් අපි අවධානය යොමු කළා මේ සම්පත් ආරක්ෂා කරගෙන අනාගතයටත් ඉතුරු කරගෙන රට සම්වර්ධනය කරන්න වැඩි දායකත්වයක් මේ අමාත්‍යාංශයෙන් ලබා දීම තමයි අපේ අරමුණ බවට පත් වෙලා තියෙන්නේ.